සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන ස්ප්‍රේ ගන් එක සයිස් කරන විදිය, එහෙමත් නැත්නම් පිරිසිදු කරගන්න විදිය. මුලින්ම අපි ගන් කට් එක හොඳින් හොද ගන්න ඕන තින්ත නැති වෙන්නම. ටිනර් දාලා මෙන්න මේ විදිහට හොඳින් කලත ගන්න ඕන අපිට තින්ත සමග තිනර් කවලම් වෙන්න. ගන් එකේ ඉදිරිපස කොටස දැඟිලා දිලා මෙන්න මේ ආකාරයට හොඳට කලත ගන්න පුළුවන් ඔයාලට. තිනර් ටික ස්ප්‍රේ කරලා අපි අයින් කර ගන්න ඕන ඊට පස්සේ. ඔයාලගේ අතේ තින්ත ගෑවිලා තියෙනවා නම් අපි ඒ තින්ත ටික අයින් කරගන්න ඕන. මොකද නැත්නම් තිනර සමග කවලම් වෙලා අපව ගන්න එකේ තින්ත ගෑවෙන්න පුළුවන් අපේ අතේ තියෙන. ඔයාලත් මුලින්ම අත පිරිසිදු කරගන්න. එතකොට ඔයාලට කාලය ඉදිරි කරගන්න පුළුවන්. විවිධ විශාලත්වයන් සහිත ගන්න අපිට වෙළඳපොළේදී දැක ගන්න පුළුවන්. මේ වගේ ස්ප්‍රේ ගන්නයක් ඔයාලට 1500ක් 2500ක් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් වෙළඳපොළෙන්. අතේ තියෙන තින්ත ටික මම ඔක්කොම ඉවත් කරගත්තා. මෙන්න මේ විදිහට ගන් කප් එක හොදන්න පටන් ගන්න පුළුවන් අපිට දැන්. තින්ත පොඩ්ඩක් ගන්න නැති වෙන මං හොදගත්ත විදිය වල දකින්න නැති. දැන් අපි බලමු ඉතිරි කොටස් ටික පිරිසිදු කරගන්න විදිය. මුලින්ම නසල් එක ක්ලීන් කරගන්න ඕන. ඔයාලට පේන තියෙන නසල් එකේ හොඳටම තින්ත බැඳිලා තියෙනවා. ඒ වගේම සිදුරු සියල්ලම වගේ වැහිලා තියෙන්නේ. අපි සිදුරු ටික හොඳින් සුද්ධ කරගන්න ඕන. කප්පෙගේ පීනත් අපි හොඳින් පිරිසිදු කරගන්න ඕන. පීන වටේටම තින්ත එකතු වෙලා තියෙන වෙලාවට හොඳටම පේනවා ඇති. ඒ වගේ මේ මැද තියෙන සිදුර පිරිසිදු කරගන්න එක ඉතාමත් වැදගත්. තින්ත ස්ප්‍රේ කරද්දි ගන් කප්පෙගේ තින්ත අඩු වෙනවා. ඒ අඩු වෙන තින්ත ප්‍රමාණයට හරියන ඇතුළට වාතය එන්න ඕන. ඒ වාතය ඇතුළට එන්නේ මෙන්න මේ සිදුර තුලින්. මේ සිදුර වැහිලා තිබ්බදී ඇතුළත පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ තින්ත ස්ප්‍රේ කිරීම අසාර්ථක වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපිට ගන් එකට හෝස් එක හයි කරගන්න තියෙන්නේ. අපි ගන් එකක් මිලදී ගන්නකොට මේ ටූල් එකේ බ්‍රෂ් එක අපිට හම්බ වෙනවා ගන් එකත් සමග. මේ ටූල් එක නිර්මාණය කරලා තියෙන්නේ මේ ගන් එකේ තියෙන සියලුම කොටස් කලවන්නෑක් විදිහට. ඉතාමත් පහසුවෙන් මේ ටූල් එක භාවිත කරලා අපිට මේ නොසල් එක ගලව ගන්න පුළුවන්. ඒ වගේම සියලුම කොටස් කලවන්නට පරිස්සම් වෙන්න ඕන. මොකද ස්ප්‍රින් සහිත කොටස් තියෙන නිසා ස්ප්‍රින් විසික් වෙන්න පුළුවන්. හුඟක් කොටස්වල තින්ත හයි වෙලා තියෙන ඉදි වලට පේනවා ඇති. ගන් කප් එක සයිඩ් එකෙන් තියෙන නිසා මේකෙන් ස්ප්‍රේ කරන්න ලේසි. ඒ වගේම කප් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නිසා අපිට පහසුවෙන් තින්ත ස්ප්‍රේ කරගන්න පුළුවන් ඕනම විදියකට. මේ කොටසින් දැන් තින්ත දැල්ලේ විශාලත්වය වෙනස් කරගන්න තියෙන්නේ. ඉතම පරිස්සම වෙන්න අපි ගලව ගන්න ඕන ස්ප්‍රින් වල ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. මෙන්න මේ කොටසින් දැන් හුලං ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. ගන් එකේ සියලුම කොටස් දැන් ගලවලා ඉවරයි. දැන් පිරිසිදු කරගන්න තමයි තියෙන්නේ අපිට. මෙන්න මේ විදිහට කෑල් ටික වැහෙන්න අපි තිනර දාගන්න ඕන. රබර් සහිත කොටස් අපි තිනර වලින් පිරිසිදු කරගන්නෑ. තිනර වලට ඒ කොටස් විනාශ වෙන්න පුළුවන්. මේ විදිහට තිනර දාලා අපි විනාඩි 10ත් 15ත් වගේ කාලයක් තියලා තියන්න ඕන. සියලුම කොටස් වල තියෙන තින්ත හොඳින් පෙඟෙනවා. තින්ත ඉතාමත් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් අපිට.
දැන් සියලුම කොටස් අපි පිරිසිදු කරගෙන ඉවරයි. ඔයාලට පේන දේ ගන්න එකේ දෙවිත සීලම අපද්‍රව්‍ය තිනන සමග දැන් එකතු වෙලා තියෙනවා. එන්න මේ විදිහට ඔයාලත් පරිස්සමෙන් සියලුම කොටස් ටික සරි කරගන්න ඕන. මේ වීඩියෝ එක බලුවෙන් පස්සේ ඔයාලට ස්ප්‍රේ ගන්න එක පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙනවා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. කම්ප්‍රෙසර් එක පිළිබඳව වීඩියෝ එකක් මම මේ ඉස්සෙල්ල කරා. ඔයාලා බලන්න ඇති එක. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ඔයාලා බලන්න. ඒ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කම්ප්‍රෙසර් එක පිළිබඳ. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලවට ස්තුතියි.